තමයි මම ඊයේ රූපවාහිනියේ ප්‍රවෘත්ති බලනකොට මම දැක්කා ආණ්ඩු පක්ෂයට සම්බන්ධ අමාත්‍යවරුන් 10-12 දෙනෙක් එළියට බැහැලා මේ පිළිබඳව ඔවුන්ගේ මතය ප්‍රකාශ කරලා ඔවුන් කෙලින්ම නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබා දීම එහෙම නැත්නම් විකිණීමට තරයේ විරුද්ධ වෙමින් ඒ කියන්නේ ලංකාවේ හිටපු ඉන්න ප්‍රසිද්ධම අමාත්‍යවරුන් කීප දෙනෙක් සහ පක්ෂවල නායකයන් කීප දෙනෙක් ඔවුන්ගේ මතය ප්‍රකාශ කරා මම මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා න්ියුස් බලන සහ රටේ සබුද්ධික දෙයක් තේරුම් ගන්න පුළුවන් ජනතාවගෙන් මේ දෙවන රඟපෑමට රැවටෙන්න එපා මේ විදිහටම මේ කණ්ඩායමම 20ට විරුද්ධ වෙනවා කියලා හන්දි ගානේ රැස්වීම ගානේ පන්සල් ගානේ හරි ප්‍රබලව තමුන්ගේ මතය ප්‍රකාශ කරා අන්තිමට එක දවසයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා එන්න කියලා සංවේදී වුණේ මම දන්නේ එතුමා සංවේදී වුණාද මේගොල්ලන්ව සංවේදී කරාද කියලා සංවේදී වුණා විතරයි ඔවුන් ඔවුන්ගේ මතය අනික් පැත්තට හැරෙව්වා මේක තනි ක්‍රමේ දේශපාලන නාටකයක් මේ වෙලාවේ රටේ ජනතාවට යම්කිසි හැඟීමක් රටේ රටේ තියෙන සම්පත් පිළිබඳව යම්කිසි හැඟීමක් තියෙනවා නම් මේ වෙලාවේ වෘත්තීය සමිති පිළිබඳව පමණක් විශ්වාසය තබන්න ඒ වෘත්තීය සමිති සෑම විපක්ෂ විපක්ෂ ભેදයකින් තොරව පොදු කාරණාවක් සඳහා රටේ අනාගතය විකිණීම නැවැත්වීම සඳහා රටේ අනාගත පරපුර්ථ අයිති දෙයක් වස්තුවක් විකිණීම නැවැත්වීම සඳහා පක්ෂපාත ભેදයකින් තොරව අද සියලු වෘත්තීය සමිති එළියට බහැලා තියෙනවා මේක ඉතාමත් වැදගත් කාරණාවක් වෙනද අපි දැකලා තියෙනවා සෑම ආණ්ඩුවකදීම යම් යම් දේශපාලන වමනාවල් මත පක්ෂ නියෝජනය කරන වෘත්තීය සමිති එක එක කාලයට එළියට බහිනවා හැබැයි මෙතනදී විශේෂයෙන්ම කියන්න ඕනේ මේ JVP එක සම්බන්ධ කරගෙන හෝ සමගි ජන බලවේගය සම්බන්ධ කරගෙන හෝ එහෙමත් නැත්නම් පොහොට්ටුව පොදු ජන පෙරමුණ සම්බන්ධ කරගෙන වෙන වෙනම විදිහට වෙන වෙන වෙන් වශයෙන් මේ වෘත්තීය සමිති එළියට බහැලා නැහැ. ඔවුන් සහෝදරයෝ වගේ අද එළියට බහැලා මේ එක් පොදු කාරණාවක් සඳහා සියලු තමුන්ගේ මති මතාන්තර පැත්තකට දාලා සටන් කරනවා. මේ සටන අඩපණ කරන්න තමයි දැන් මේ හදන්නේ අනික් පාර්ශවයන් මං ඒ හින්දා රටේ මාධ්‍යගෙන් සහ මාධ්‍ය වලින් මේ 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 රටේ සම්පත් විකිණීමට එරෙහිව නැගී සිටින මාධ්‍ය වලින් සහ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටනවා මේ වෙලාවේ කිසිම පාර්ශවයක් විශ්වාස කරන්න එපා මේ කරන්නේ දෙවනි බොරුව දෙවන රඟපෑම මේ මේ ආණ්ඩුව මේ ආණ්ඩුවේ ඉන්න ජනාධිපතිතුමා අගමැතිතුමා සහ ඒ සහෝදර කණ්ඩායම හරී දක්ෂයි එක පැත්තක් කොටවලා ඒ ඒ කෙටවීමෙන් පොඩි විනෝදයක් ලැබලා තවත් පැත්තක් කොටවලා මේ මේ රටේ ලොකු මේ 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 මේගොලු හැමදාම දේශපාලනය කරේ පාර්ශව දෙකක් තුනක් කොටවලා ඔවුන්ගේ වාසිය සඳහා මේ කරන්න යන්නෙත් ඒකයි ඕකට තමයි 20ටත් උනේ ඕකම තමයි ඔබට මතක ඇතිනි 20 ගේනවට මොන තරම් ලොකු ලොකු කයි කතන්දර කිව්වද කට්ටිය කියලා අන්තිමට හැමෝම එකට ඡන්දෙ දුන්නනේ ඒ නිසා මං ඉල්ලා සිටින ඔය දේශපාලඥයෝ එළියට බහැලා කරන්නේ ආණ්ඩුවේ නාට්‍ය තවත් කෑල්ලක් ඒ කියන්නේ මේක අන්තිමට කැරකිලා කැරකිලා වෘත්තීය සමිති සහ මේ ගෙන අරගෙන ආපු මේ ලොකු දැවැන්ත සටන අඩපණ කිරීම සඳහා පටන් ගැනීම තමයි ඔය කරේ. ඒ නිසා මම කියනවා මේ වෙලාව වෘත්තීය සමිති වලටත් කියනවා කිසි කෙනෙක්ට රැවටෙන්න එපා. ඔය ඔතනට එන්නේ දේශපාලඥයෝම පමණයි. නැතුව මේ එක එක අර මග මේ මග මේ නියෝජනය කරමින් කියලා මිනිස්සුන්ගේ පැත්තේ හිට ගන්නවා කියලා. මේ වෙලාවේ ඔය ආණ්ඩුවේ ඉන්න එක දේශපාලඥ මිනිස්සුන්ගේ පැත්තේ හිට ගන්නේ නැහැ. ඔවුන් බයයි ඔවුන් නිකන් තුට්ටු දෙකේ කාසි වගේ කිසිම වටනාගමන් නැහැ ඔය ඔය එක ඇමති කෙනෙක්ටවත් එක മന്ത്രി කෙනෙක්ටවත් ඔවුන්ගේ මතය කිසි තේරුමක් නැහැ ඔවුන් අර බ්‍රූකඩේ වගේ ජනාධිපතිතුමාගේ සහාය ප්‍රධාන කට්ටියගේ කීමර නටන කට්ටිය මිස මොකද මේ 20 වෙනි සංශෝධනයෙන් පස්සේ ජනාධිපතිතුමාට අවශ්‍ය නම් හෙට හිතුනොත් මම ඔය එළියට බැස්ස 10 දෙනාගේ අමත් දූර ටික කාට හරි දෙනවා කියලා දෙන්න පුළුවන්. ඉතින් එහෙම වෙච්ච ගමන් ඒ කට්ටියගේ කටවල් වැහෙනවා. ඒ නිසා මේ කිසිම කෙනෙක් ඔය දැන් ඉන්න ආණ්ඩුව නියෝජනය කරන කිසිම දේශපාලඥයෙක් රටේ කිසි දෙයකට ආදරේ නැහැ, රටට ආදරේ නැහැ. ඔවුන් මේ වෙලාවේ දින දෙක කාලා වෙන දේ බලාගෙන ඉන්න තත්ත්වයක් තියෙන. ඒ නිසා දැන් මේ සාකච්ඡාවක් යනවා මේ බටහිර ජැටිය ගොඩක් වෙලාවට බටහිර ජැටිය එහෙනම් එහෙම වුණොත් නැගිනේ ජැටිය ඒගොල්ල දෙන්නේ නැත්තම් බටහිර ජැටිය ඉන්දියාවට දීලා යම්කි සමාගමට දීලා ඒක ඩිවලොප් කරලා සංවර්ධනය කරලා ඕන්ටම දෙයි. ඉතින් ඒ කොහොම වුණත් මම ඇත්තටම අද හරි එන ගමන් මම දැක්ක මේ අපේ තරුණ පිරිමි ළමයි නාවික හමුදාව, ගුවන් හමුදාව, යුද හමුදාව, ත්‍රිත්ව හමුදාවේ සහ අපේ මේ මේ රටේ මේ මේ හමුදාවේ ළමයි අද මාච් කරනවා.
මේ පුහුණු වීම කරනවා පෙබරවාරි 4 නිදහස් දිනයට අනේ පව් කියලා ඇත්තටම මට හිතුණා මේ අවුවේ කට්ට අවුවේ කර වෙවි මේ ළමයි මොකටද මේ අර රට විකුණපු රට කාලකන්ණි කරපු දේශපාලකයන්ට සැලුට් ගහන්න ආ ඒලාස ඒ දේශපාලකයන්ට හිටගෙන සැලුට් ගහගෙන යන්න ඒ ළමයි පැය ගාණක් තිස්සේ අවුවේ කර වෙනවා අවුවේ කර වෙනවා ඉතින් මට ඒක දැක්කම හිතුනේ මේ මොකද්ද මේ අභිමානයක් කියලා දෙයක් දැන් දෙපෙන්නන්න දෙයක් තියනද පෙබරවාරි 4 වෙනිදාට පෙබරවාරි 4 වෙනිදාට අපේ රටේ මේ මොකද්ද අපිට කියලා ඉතුරු වෙලා තියෙන්නේ කියන්නකෝ දැන් ওই පෙබරවාරි 4 ඒ තියෙන භූමිය ඇරෙන්න මම නම් හිතන්නේ හොරෙන් මොන මොනවා දීලාද දන්නේ නැහැ පිට රටවල් වලට හරි අභිමානයෙන් පපු ඉස්සරහට කරගෙන සිංහලේ අරවා මේවා ගගා පහු මොන දේවල් කිව්වත් මේ අපි අනික් රටවල් වලට වෙන්දේසි වෙච්ච රටන්නේ නැහැ කොහෙද මේක අභිමානය සමරන්න තියෙන පෙබරවාරි 4 වෙනිද මොකටද අර හමුදාවේ ළමයි අවුවේ කට්ටේ මේ කට්ට අවුවේ මේ වේලි වේලි මේ මේ සැලියුට් ගහන්නේ එහෙම නැත්තම් මාච් පාස් කරන්නේ මොකටද මොකක් රැක ගන්නද මේ රටේ අභිමානය කෝ අභිමානයක් කියලා එකක් තියනවාද ඇත්තටම දෙන්න ජන ලෝකෙ මිනිස්සුන්ට පෙන්වන්න නිදහස ලබාගෙන මෙච්චර කාලයක් වෙනව අවුරුදු නිදහස ලබාගත් දවසේ ඉඳන් අඩු වැඩි වශයෙන් හැම ආණ්ඩුවම මොන මොනා හරි දීලා තියෙනවා පිට රැටියන්ට හෝ යම් යම් සමාගම් වලට පෞද්ගලික තැන් වලට හැබැයි මේ වගේ මේ ඇවිල්ලා අවුරුද්දක් ඇතුළත මේ හා සමාන විදියට රට පිට රැටියන්ට චීනුන්ට ඉන්දියාව ඉන්දියානුවන්ට මේ තරම් රට විකුණපු එතනම අද රටේ කොහිද අපිවත් දන්නේ නැහැ අපිට ආйти මොන කෑල්ලද කියලා ඒ හා සමානව විකුණපු මේ ආණ්ඩුවම මේ ලෝකේ කොහෙවත් තියෙනවද අපි ඇත්තටම පෙබරවාරි 4 අපිට නිදහස අභිමානයෙන් සමරන්න දෙයක් නැහැ සමරන්න ඇත්තටම කිසි තේරුමක්වත් නැහැ ඔකට ගිහිල්ලා අර හමුදාවේ ළමයි නිකන් බොරුවට අවුවේ කර වෙන එක විතරයි වෙන්නේ මොකද්ද තියෙන හරි පපු ඉස්සරහට දාගෙන නිල ලාංජන ගහගෙන යන්න තරම් ජනාධිපතිතුමාට අභිමානයක් තියෙනවද මේ රටේ කොහෙද කොතනද අපි අපි ඔය ඔය ජනාධිපතිතුමා පත් වෙනකොට කිව්වා මේ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා. ඇත්තටම අපි හිතුවා මහින්ද රාජපක්ෂ මහත්තයා මීට වඩා ඇත්තට මීට වඩා හොඳයි. ඒ කියන්නේ එතුමා මේ තරම් මේ රට මේ තරම්ම විකුණන තත්ත්වයටපත් කරේ නැහැ. ඉතින් මන් දන්නේ අර කිව්වා වගේ ඔවුන් අතරත් ප්‍රශ්න ඇති. ඉතින් නොයිකුත් ගැටලු ඇති. එතුමා කියන එක අහන්නෙත් නැතුවද මොකද එතුමා එක මතයක් කියනවා මෙතුමා එක මතයක් කියනවා ඒ කෙසේ වෙතත් අපිට කියන්න තියෙන්නේ අද රට ඉවරට මිවරයි. දැන් ජාතියේ මහා පහන් ටැඹ කියන ලංකා බැංකුවටත් අත තියලා ඉතින් මොකද්ද මේ කරන්නේ කියලා පොඩ්ඩක් හිතලා බලන්න අපිට රටක් ඉතුරු වෙයිද මේ අවුරුදු 4 මේගොල්ලෝ ඉවර වෙනකොට අපිවත් දන්නේ නැතිව අපිට සමහර තැන් වලට යන්න බැරි වෙයි. ඒ කියන්නේ අහවල් තැන චීනුන්ට අයිති තැනක් ඔබට එතනින් යන්නත් ඒ දවස්වල මොකද්ද කිව්වේ අර MCC නිසා අනුරාධපුරේ පොළොන්නරුව යන්නත් පාස්පෝර්ට් ගන්න වෙයි කියලා කියපු කට්ටිය අද රටේ හැම තැනම මොන මොන හැරි කැලි ටිකක් දීලානේ. අපි දන්නේත් නැතුව ඇත්තටම අපි කනගාටු වෙනවා. අපි ඕක නිසා තමයි කාලයක් තිස්සේ කිව්වේ මේ හරියන කට්ටියක් නෙවෙයි මේ රට බාරගන්න කියලා. ඒත් ඒක රටේ ජනතාව තේරුම් ගත්තේ නැහැ. සජිත් ප්‍රේමදාස මැතිතුමා යම් කිසි දෙයක් කියපු ගමන් ඒකට පුළුවන් තරමක් මේ මාධ්‍යවලින් නොයෙකුත් මාධ්‍යවලින් මඩ ගහලා එතුමව වැරදි චරිතයක් විදිහට එහෙම නැත්තම් මේ කියන දේවල් නොයෙ වැරදි විදිහට පෙන්නුවා. එතුමා ඒ දවස්වල ඔබට මතක ඇති කිව්වා මම යනවායි කියලා ජනතාව අතරට ගිහිල්ලා ප්‍රශ්න ගැටළු බලන්න. එතුමා අද ඒක විපක්ෂ නායක විදිහට කරනවා. හැබැයි එතුමාට hina වෙච්ච ජනාධිපතිතුමාගේ කණ්ඩායම යනවා රට වටේ ගිහිල්ලා විහිළුවට කාරණාව නම් අර දුප්පත් ප්‍රදේශවලට ගිහිල්ලා ඉවර වෙලා අලුතින්ම පැලක් වගේ එකක් හදනවා. ඒ අලුතින්ම පැලක් හදලා ඒකේ ජනාධිපතිතුමා ඉඳගෙන ඊට පස්සේ තවත් මොකක් හරි අට්ටාලයක ලස්සනට කවුරු හරි කෙනෙක් අඳලා ජටාවක් බැඳලා ඒ මිනිහා ප්‍රශ්න අහනවා. ඉතින් ඔය ඔච්චර හරියක් කරපු එකේ ඇත්තටම ඔය වගේ මේ කැඩිච්ච ගෙවල් තියෙන මේ මිනිස්සුවේ පලාති ඇති. ඒකේ අර ගියපු වියදම අර ඒකේ අප්‍රතිසංස්කරණය කියලා ඒ වගේ තැනක ඉඳන් ප්‍රශ්න ටිකක් අහන්න තිබ්බනේ. බාණ්ඩ ඒ ජනාධිපතිතුමාගේ ගම් වලට පිළිසඳ ගම් සමග පිළිසඳරක් එකට ගමින් ගමට යනකොට යන වියදම කොච්චරද කියලා. අනවශ්‍ය වේදම් කරන්නේ නැහැ කියලා කිව්වට ඔබම කල්පනා කරලා බලන්න ලේසි දෙයක්ද ඔය හමුදාවේ ළමයි දාලේ තමයි ඔය විදිහට ඔය අට්ටාල අරමම ගහන වැත්තේ එතනත් මේ බොරු වියදන්නේ. අර ප්‍රශ්න 10ක් 12ක් අහන්න එතුමාට ඉඳ ගන්න කියලා වෙනමම මේ පිදුරු අරමම දාලා එතන අට්ටාල ගහලා තවත් තැනක අට්ටාල ගහලා ඒ කියන්නේ මිනිසුන්ට ලස්සනට අඳලා කරලා මේ නිකන් මේ ෂෝ එකක් මේ තනිකර ෂෝ කාර්යෝ ටිකක් මේ ආණ්ඩුව මේ අරගෙන තියෙන්නේ.
इत एक निशाम तमाय क्यूए मे शोकारो गए हुदर दान निशाम तमाय मम इसल क्यूए දැන් ඔය 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 එළියට බහැපු 10 දෙනා හෙට අනිත් දැන් මේ දවස් ටික ඔය වගේ කතන්දර ටිකක් කියලිවර වෙලා විරුද්ධයි අරම් මෙම කියලා ජනතාවගේ ඔය ඔය සටන අඩපණ කරනවා. එතකොට වෘත්තීය සමිති වල පොඩ්ඩක් සද්ද අඩු වෙනවා. මොන වුණත් අපිත් එක්ක දේශපාලඥයෝ 10 දෙනෙක් ඉන්නවනේ. ඊට පස්සේ තමයි ඔවුන් ගිහිලි වෙලා අනේ මේ අපිට හරි සංවේදී වුණා ජනාධිපතිතුමා ඇඬුව කඳුලින් කිව්වා මේක නොදී බෑ නොදුන්නොත් එහෙම අපි ඔක්කොම ඉවරයි කියලා ඉතින් දෙන්න වුණා. කියන වචනේ කියව ගන්න අයව හදන්නේ හින්දා මම ඒ ඒ සම්බන්ධයෙන් අවධානයෙන් ඉන්න කියලා මාධ්‍ය වලටත් ඉල්ලා සිටිනේ වගේම මාධ්‍යත් ඇත්තටම දැන් ඒ කාලේ තිබ්බ ගැම්ම නැහැ මට දැන් පේනවා සමහරක් මාධ්‍ය කොච්චරනම් අර ජනාධිපතිතුමා ගේන දඟලපු කට්ටිය දැන් මේ දේවල් වලට විරුද්ධව කතා කරනවාද කියලා ඒ සමහරුන්ගේ තම තමන්ගේ පෞද්ගලික කාරණාත් ඉෂ්ට නොමින කොට ඒගොල්ලන්ට ඒ තරහත් ඇති ඒ කෙසේ වෙතත් මම සතුටු වෙනවා රටේ ජනතාවට සත්‍ය මේ වෙලාවේ එළියට දෙන මාධ්‍යෙන් මම ස්තුතිවන්ත වෙනවා ඒ වගේම නැවතත් මං කියන වෘත්තීය සමිති ඇරෙන්න කිසිම පාර්ශවයක් මේ වෙලාවේ විශ්වාස කරන්න බෑ හැමෝම කරන්නේ මේ වෙලාවේ විශාල රඟපෑමක් සහ බොරුවක් එකට අපිට ඊට කලින් මේ මාස කිහිපයකට කලින් වෙච්ච දේවල් වලින් අපිට ඕනතරම් උදාහරණ තියෙනවා